සුබ දවසක් ඔයාලා හැමෝටම. විශ්ව ශක්තිය කියලා කියන්නේ මොකද්ද? අද අපි කතා කරන්න හදන්නේ මේ ගැන. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්මදානමය වීඩියෝව නොදන්නාට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. විශ්ව ශක්තිය කියන්නේ මොකද්ද කියලා අපි හැමෝම පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. දැන් යම්කිසි පුද්ගලයෙක් මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහෙන් තමගේ මනස කිලුට කරගෙන කෙලෙස් සහිතව, අකුසල් සහිතව චිත්ත කිරණ පැතුරුවොත් ඒක මේ විශ්ව ශක්තිය කිලුට කරන, අයහපත් කරන, ස්වභාව ධර්මයේ විනාශ කරන අයහපත් ශක්තිය බවට පත් වෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් වීතරාගී, වීත ద్వේෂී, වීත මෝහි, මෛත්‍රී, කරුණා, මොදිතා, උපේක්ඛා කියන යහපත් චිත්ත කරන පතුරුවා හරිනවා නම් ඒ පුද්ගලයා විශ්ව ශක්තිය යහපත් අතට පත් කරන, ස්වභාව ධර්මයේ යහපත් අතට පත් කරන, විශ්ව ශක්තියක් ස්වභාව ධර්මයක් පිරිසුදු කරන පිරිසුදු චිත්ත කිරණ පතුරුවා හරිනවා. එහෙමනම් මේ මුළු විශ්ව ශක්තියේම ප්‍රභවයේ තියෙන්නේ කොහෙද? මේ පුද්ගලයන්ගේ, ඒ වගේම සත්වයන්ගේ, විඥාණී කටයුතු කරන සියලුම සත්වයන්ගේ එකතුවක් තමයි විශ්ව ශක්තියක් කියලා කියන්නේ. දැන් එතකොට මේ විශ්ව ශක්තිය කියන්නේ ඒ ඒ පුද්ගලයන් විසින් තනි තනිව නිර්මාණය කරගත්ත, නමුත් එකටම ක්‍රියාත්මක වෙන, දැන් මේ පෘථිවිය කරගෙන්නේ, ග්‍රහතරු කරගෙන්නේ, මේ සියලුම දේවල් වගේම කුලං අමන්නේ, ජලය වහින්නේ, පායන්නේ, ඒ වගේම සුනාමි, භූමිකම්පා, මේ සියලුම දේවල් වලට හේතු උනේ මේ මිනිස්සු. ඒ වගේම භූතයෝ, පෙරයෝතයෝ, සත්තු, තිරිසන්ු, මේ කියන නොයෙකුත් තල 31ක ඉන්න විඥානයක් සහිතව කටයුතු කරන පුද්ගලයන්ගේ පිරිසුදු චිත්ත කිරණ සහ අපිරිසුදු චිත්ත කිරණ ශක්තිය කියන දෙකක් දෙපත්තක් දෙවතාවයක් ක්‍රියාත්මක වෙන නිසා මේ සියලුම ග්‍රහ බලපෑම්, කරකවීම්, භ්‍රමණය වීම් සියලුම දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ විශ්ව ශක්තිය කියලා කියන්නේ බාහිර පුද්ගලයෙක් නැත්තම් මේ විශ්වයේ මැවූ මහා බ්‍රහ්මයෙක්කෝ, විශ්වකර්මයෙක්කෝ, සර්ව බලධාරී දෙවි කෙනෙක්කෝ කවුරුත් කරපු දේවල්, හිතපු දේවල්, කියපු දේවල් නෙවෙයි. මෙතන ඉන්න ජීවත් වෙන පුද්ගලයන්ම නිර්මාණය කරපු අර විඥාන ශක්තියෙන් නිර්මාණය කරපු ශක්ති ප්‍රභවයේ භ්‍රමණයයි. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරන්න ඕනි, තමන් යම්කිසි ආකාරයකට මේ මිනිස්සු යහපත් චිත්ත කිරණ පතුරවනවා නම් මිනිස්සු අයහපත් චිත්ත කිරණ, ඒ කියන්නේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කටයුතු කරනවා නම් එසේ කරන මිනිසුන්ගේ බලය වැඩි නම්, රාගය, ద్వේෂය, මෝහය තියෙන චිත්ත කිරණ බලවත් වැඩි නම් අර ස්වභාව ධර්මයේ වැළපෙනවා, කම්පා වෙනවා, චලනය වෙනවා, භ්‍රමණය වෙනවා, කලට වැසි වහින්නේ නැහැ, භූමිකම්ප ඇති වෙනවා, සුනාමි ඇති වෙනවා, ජලගැලීම් ඇති වෙනවා, ඒ වගේම ඍතු විපර්යාසයන් ඇති වෙනවා. ඉතින් ඒවා සිද්ධ වෙන්නේ මිනිසුන්ගේ සිතේ තියෙන රාගය, ద్వේෂය, මෝහය කියන අපිරිසුදු චිත්ත කිරණ බලවත් නම් විතරයි. ඒ වගේම පිරිසුදු චිත්ත කිරණ බලවත් නම් ඒ අනුව අර නියම කාලයට වැසිවසින, නියම කාලයට භ්‍රමණය වෙන, නියම කාලයට අස්වනු පැහෙන යහපත් සමාජ පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරගන්න ඕනි, මේ හැම කෙනෙකුටම මිනිහෙක් වෙලා ඉපදුන සෑම කෙනෙකුටම අයිතියක් තියෙනවා, යුතුකමක් තියෙනවා, ඒ වගේම වගකීමක් තියෙනවා මේ තමන්ගේ සිතින් පතුරවන චිත්ත කිරණ පිරිසුදු චිත්ත කිරණ විදියට විශ්වයට පතුරවා හරින්න. එහෙම නැත්නම් මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා පතුරවලා වීතරාගී, වීත ద్వේෂී, වීත මොහී ආකාරයට තමන්ගේ හැසිරීම රටාව සකස් කරගන්න. ඒ වගේම යම්කිසි කෙනෙක් රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා ඒ කරන කියන හිතන සෑම අවස්ථාවකම වාචී සංස්කාර, කාය සංස්කාර, මනෝ සංස්කාර කරන සෑම අවස්ථාවකම තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ මේ විශ්ව ශක්තිය කෙලුට කිරීමක්. ඒ වගේම ස්වභාව ධර්මයේ කෙලුට කිරීමක්. ඒ කෙලුට කරන ස්වභාව ධර්මය ආපහු තමන්ට ගුණාකාරයෙන් ආපහු එනවා. දැන් අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් යම්කිසි ක්‍රියාවක් කළා කියලා. රාගයෙන් කියන්නේ තමන්ගේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් ප්‍රිය දේවල් වලට අන්තවාදී විදියට, අන්තගාමී විදියට ඇලෙන එක, පටිච්ච වෙන එක. ద్వේෂය කියන්නේ තමන් අප්‍රිය දේ සමග ගැටෙන එක. මෝහය කියන්නේ ප්‍රිය අප්‍රිය අතර මුරා වීම. එතකොට මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් යම් දෙයක් කරනවා නම් එතනදී තමන්ගේ සිතින් පිට වෙන්නේ අර කිලුට චිත්ත කිරණ. ඒ කුණු සහිත චිත්ත කිරණ නිසා ඒ මොහොතේම දැන් අපි හිතමුකෝ ద్వේෂයක්, වෛරයක් ඇති වුණා කියලා යම්කිසි කෙනෙක්ගේ හිතේ. ඒ මොහොතේම තව තප්පරයක් නෙවෙයි, චිත්තක්ෂණයක්වත් පහු නොවි ඔය බඹයක් පමණු ශරීර කූඩුව තුළ පවතින තමන්ගේ ලේ ධාතුව කිලුට වෙනවා. ඒ පළවෙනි පාර. ඊට පස්සේ අර තමන්ගේ ලේ ධාතුව කිලුට වෙලා අපිරිසුදු චිත්ත කිරණ පතුරනකොට ඒ අපිරිසුදු චිත්ත කිරණ විශ්වයට ගිහිල්ලා ඒ විශ්ව ශක්තිය කිලුට වෙලා ආපහු වෙන්නේ කා අතරටද? තමන්ටමයි. කී පාරක්ද? සමර්පිත 100 වරක්. ඒව ගුණාකාරයෙන් එනවා. ඒ නිසා තමන් ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කරනවා නම් ඒ ක්‍රියාව කළ මොහොතේ පටන් සමහර විට කල්ප 91ක් යනතුරු තමන්ටම ආපහු අයහපත් ලෙස ඵල විපාක හැටියට අපාය යන, අපල උපද්‍රව හැටියට හරි එනවා. ඒකයි යෝවට අපල උපද්‍රව කියලා කියන්නේ.
ඔය ජෝතිස්්‍ය කාරයන් බලන්නේ මේ අපල උපද්‍රෝ කියලා අන්න එක වෙන පුළුවන්. ඒ අයපත් අපලයට හේතුව කළේ කවුද? තමන්මයි. ඒ නිසා තමන් කරගත්ත අයපත් පලයක් තමන්ට උරුම වෙනවා. තමන් කරගත්ත යහපත් පලයක් තමන්ට උරුම වෙනවා. ඒ වගේම මිනිහෙක් ඇටියට මේ මනස පාවිච්චි කරලා යෝනිසෝ මනසිකාරයෙන් තමන්ට පුළුවන් නම් මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා, ඒ වගේම වීතරාගී, වීතද්වේෂී, වීතමෝහී කියන පිරිසුදු චිත්තකිරණ විශ්වයට පතුරවන්න, ඒ පිරිසුදු චිත්තකිරණ පතුරවන මොහොතේ පටන්ම තමන්ගේ මේ බඹයක් වූ ශරීර කුඩු තුළ සියලුම ඉන්ද්‍රිය ධර්මයන් පිරිසුදු වෙලා, ලේ ධාතුව, හෘද ඉන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය පිරිසුදු වෙලා තමන්ට යහපත් ප්‍රතිඵල දෙනවා. ඒ වගේම ඒ යහපත් ක්‍රියාවේ ප්‍රතිඵල විශ්ව ශක්තියට සම්බන්ධ වෙලා, විශ්ව ශක්තිය පිරිසුදු වෙලා තමන් කරා ආපසු ගුණාකාරයෙන් සියවරක් ආපහු තමන්ට ලැබෙනවා. අපි හිතමුකෝ සතෙක්ට වද දීලා බොම පට්ට කර්ම කර්මපතය සම්පූර්ණ වෙලා ප්‍රාණඝාතයක් කළොත් සමහර වෙලාවට ඒ ප්‍රාණඝාතය කළාට පස්සේ සියවරක් ඒ වගේ මරුන් කන්න වෙනවා. ඉතින් ඒක නිසා මේක තමන්ගේ සිතේ කිලුටු ගතිය නිසායි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා පතුරවන්න පුළුවන් වෙන්නේ, යහපත් චිත්තකිරණ පතුරවන්න පුළුවන් වෙන්නේ, විශ්ව ශක්තිය පාලනය කරන්න පුළුවන් වෙන්නේ බොහෝ දුරට මිනිසුන් හැටියට උපත ලැබූ මෙන්න මේ වගේ පින්වන්ත පිරිසට විතරයි. ඉතින් මේ වටිනා ධර්මදානමේ වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සල්කන ඔබන්න අමතක කරන්න එපා. අදට එනන් අපි සමුගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.